මහත්මයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ මහත්තයෝ මේ සිංහල අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍ර ඉටු කිරීම මිත්‍යා දෘෂ්ටික භාවයක්ද කියන කාරණය මහත්තයෝ කොතනකවත් මේ සිංහල අලුත් අවුරුද්දේ තියෙනා වූ නැකත් චාරිත්‍රයන් ඉටු කිරීම මිත්‍යා දෘෂ්ටික භාවයට වැටීමක් කියලා ධර්මානුකූලව අපිට කියන්න බෑ මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා සමාජයේ අහපතු උදෙසා තියෙන දේවල් කවදාකවත් ප්‍රතික්ෂේප කරන්න යන්න එපායි කියලා සමාජයේ අහපතු උදෙසා තියෙන දේ ඒතොර අහපතු උදෙසා සමාජය තුල යමක් තියෙනවා නම් ඒක අයිති ඇත්තටම සම්මා දිට්ඨියටයි මොකද සම්මා දිට්ඨිය එක්තරා අංගයක් තමයි යහපත සහ අයහපත තේරුම් ගැනීමේ හැකියාව තේන්න ඒතොර අපි අහපත් දෙයක් අයින් කරලා අයහපත් දෙයක් එකතු කරගන්නවා නම් එතන අපි සම්මා දිට්ඨියනුත් බැහැර වෙනවා එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් හැටියට අපිට දේශනා කළා තියෙනවා සමාජයේ අහපත උදෙසා තියෙනා වූ දේවල් සමාජයේ ආරක්ෂා උදෙසා තියෙනා වූ දේවල් වෙනස් කරන්න යන්න එපායි කියලා. මොකද මේ නැකත් චාරිත්‍ර සුලින් නිරේතුරුම අපේ සිංහලකම ආරක්ෂා වෙනවා. ඒ සිංහලකම ආරක්ෂා වුණොත් තමයි බෞද්ධකම ආරක්ෂා වෙන්නේ. මොකද සිංහලකමත් බෞද්ධකමත් කියන්නේ පොත්තයි අරටුවයි වගේ දෙකක්. ඒ කියන්නේ නිරේතුරුම බෞද්ධකම කියන අරටුව ආරක්ෂා වෙන්නේ මේ සිංහලකම කියන පොත්තේ. ඒ නිසා මේ සිංහලකම කියන කාරණය සිංහල සිරිත් විරිත් සිංහල චාරිත්‍ර වාරිත්‍යයන් සිංහල සංස්කෘතික සංස්කෘතීන් අපි මේවා විනාශ කරගත්තොත් මේවාට අගයක් නොදුන්නොත් මේවාට වටිනාකමක් නොදුන්නොත් ගහේ පොත්ත විනාශ වෙනවා පොත්ත විනාශ වෙච්ච තැනදී අනිවාර්යයෙන්ම ගහේ අරටුව වෙන උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ බෞද්ධකමේ අර්ථයන් විනාශ වෙලා යනවා එනිසා බෞද්ධකමේ අර්ථයන් ආරක්ෂා කරගන්න ගහේ අරටුව ආරක්ෂා කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ සිංහලකමෙන් අපිට උරුම වෙලා තියෙන යම් සිරිත් විරිත් පද්ධතියක් තියෙනවා නම් ඒ සිරිත් විරිත් පද්ධතිය ආරක්ෂා කරගන්න. මොකද මට මතකයි අද උදෑසන එක මහත්මෙක් ඇවිල්ලා මට මගෙන් විමසුවා ස්වාමීන් වහන්සේ හෙට නොනගතේ දවස එනිසා ඔබ වහන්සේ දානෙ ගන්න කොහොමද කියලා. ඒතර මම මේ මහත්යාට කිව්වා මහත්යෝ මම නොනගතේ වුණා පින්ඩපාතේ වඩිනවා කියලා. එතකොට මේ ඒ මහත්තයා ප්‍රශ්නයක් කළා ස්වාමීන් වහන්සේ නුනගතේ නේද ඉතින් ඔබ වහන්සේ නුනගතේ තුල මේ නුනගතේ හැටියට ගත කරන්නේ නැද්ද කියලා පුණ්‍ය කාලේ හැටියට ගත කරන්නේ නැද්ද කියලා එතකොට මම ඒ මහත්තයාට කිව්වේ පිළිතුර තමයි මහත්තයෝ මම සිංහල බෞද්ධෙක් නෙමෙයි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මම සිංහල බෞද්ධෙක් නෙමෙයි මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරලා සුද්ධෝදන රජතුමාගේ ආරාධනෙන් පළවෙනි දවසේ සුද්ධෝදන රජතුමාගේ මේ රජමෙදුරට දානෙට වැඩම කරලා දෙවෙනි දවසේ ආරාධනයක් නොලැබුණ නිසාම බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වැඩියා ගෙපිඩිවිලි. ඒ වෙලාවේ මේ සිද්ධිය දැකලා සුද්ධෝදන රජතුමා බොහොම ගැටිලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ භාග්‍යවතුන් වහන්සේ ඇයි ඔබ වහන්සේ මගේ මේ ජාතියට මගේ ශාක්‍ය වංශයට අවනම්බු කරන්නේ මේ විදියට හිඟා කාලා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන රජතුමනි ඔබේ වංශය ශාක්‍ය වංශය වෙන්න පුළුවන් ඒක හරි නමුත් මගේ වංශය බුද්ධ වංශයයි කියලා. ඒ නිසා මම භික්ෂුවක් හැටියට සිංහල බෞද්ධයෙක් කියන තැන නෙමේ හිත පිහිටලා තියෙන්නේ. මම බුද්ධ වංශයේ උපන්නා වූ භික්ෂුවක්. ඒ නිසා අපි භික්ෂූන් වහන්සේලා හැටියට අපි සිංහල බෞද්ධයන් කියන සංඥාව තුල නෙමේ ඉන්න ඕනේ අපි බුද්ධ වංශයේ සමාජිකයේ ඉන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වංශයේ සහෝදර ඉන්න සමාජිකයන් පුතුන්ගේ දුවින්න කියන මේ චේතනාව තුලයි. එතකොට එහෙමනම් මම බුද්ධ වංශයේ සමාජිකයෙක් බවට පත් උනේ කුමක් නිසාද? මම සිංහල බෞද්ධෙක් වෙච්ච නිසා. සිංහල බෞද්ධෙක් වුණ නිසාමයි මම බුද්ධ වංශයේ සමාජිකයෙක් වෙන්න මට පුළුවන්කම ලැබුණේ. ඒ නිසා මම බුද්ධ වංශයේ සමාජිකයෙක් වුණත් මම පෙනී හිටින්නේ සිංහල බෞද්ධ ආගමේ ආරක්ෂා උදෙසාමයි. මොකද මම මේ තැනට ආවේ සිංහල බෞද්ධෙක් වෙච්ච නිසාමයි. සිංහල බෞද්ධයෙක් වෙලා ඒ සිංහලකමට බෞද්ධකමට අදාළ දේවල් ආරක්ෂා කරගත්ත නිසාමයි ඒවට ගරු කරපු නිසාමයි ඒවා ජීවිතේ හැටියට දැක්ක නිසාමයි මට සිංහල බෞද්ධයෙක් හැටියට ඉපදිලා සිංහල බෞද්ධයෙක් හැටියට කටයුතු කරලා බුද්ධ වංශයේ ඉපදුනා වූ සමාජිකයෙක් බවට පත් වෙන්න මට පුළුවන්කම ලැබුණේ. ඒ නිසා මගේ භික්ෂු ජීවිතේ මං කැප කරන්නේ සිංහල බෞද්ධකම ආරක්ෂා කරගන්න. මොකද සිංහල බෞද්ධකම ආරක්ෂා කළොත් පමණයි අනාගතයේදී මම වැනි බුද්ධ වංශයේ බුදු පුතුන් මේ සම්මා සම්බුද්ධ ශාසනයට දායාද වෙන්නේ. එනිසා ගිහි පින්වතුන්ලා හැටියට දක්ෂ විය යුතුයි.
ඒ සිංහල කමෙන් බෞද්ධ කමෙන් අපිට ලැබිලා තියෙන යම් සිරිත් විරිත් පද්ධතියක් තියෙනවා නම් සිංහල අලුත් අවුරුද්ද උදෙසා ඒ සෑම සිරිත් විරිත් පද්ධතියක්ම අකුරට ආරක්ෂා කරගන්න ඒ අකුරට ආරක්ෂා කරගන්න මොහොතේ ඔබ සිංහල බෞද්ධකම ආරක්ෂා කරනවා වගේම ඒ අනාගත බුද්ධ වංශයේ ශක්තියත් ඔබ ආරක්ෂා කරගත්තා වෙනවා. ඒ නිසා නොනගතේ කාලේ කියන කාරණේ පුණ්‍ය කාලේ කියන කාරණේ නැකත් ධර්මයන් කියන කාරණේ භික්ෂුන් වන අපිට අදාළ නැහැ. ඒවා ගිහි පින්වතුල්ලා වන සිංහල බෞද්ධ පින්වතුල්ලාට අදාළ දේවලුයි. අපි ඒවයින් බැහැර වෙලා අපි බුද්ධ වංශයට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ බුද්ධ වංශයට අපිට නැකත් සිරිත් අදාළ වෙන්නේ නැහැ. නමුත් ඔබලාට අනාගතයේ හෝ මේ ජීවිතයේ හෝ අනාගත පටිච්ච සමුප්පන්න භව ගමනේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ජීවමානෝ තියෙන තාක්කල් ඔබලාට බුද්ධ වංශයට සාමාජිකත්වය ලබන්න අවශ්‍ය නම් මේ උතුම් පැවිදි උපසම්පදාව සාක්ෂාත් කරගෙන ඔබ දේව ධර්මයක්සේ මේ සිංහල බෞද්ධයේ සිරිත් විරිත් චාරිත්‍ර ධර්මයන් ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට මේ මහත්තයා මගෙන් අහපු ප්‍රශ්නයක් තිබ්බා ස්වාමීන් වහන්සේ පුණ්‍ය කාලයේ අපි ලිපගිනි මුලවන්නේ නැත්තම් අපි කොහොමද ස්වාමීන් වහන්සේලාට දානේ හදන්නේ කියලා. මට මතකයි අපේ අම්මා අපි පුංචි කාලේ පාසල් යන කාලේ අපි ළමා කාලේ පුණ්‍ය කාලේ මොකද කළේ? අර පුණ්‍ය කාලේ ලබන්නේ ඉස්සෙල්ලා කුසියේ තිබ්බ එදා මොකද ගෑස් ලිප් තිබ්බේ නැහැ. එදා අපි දර ලිප්වලයි ඒ දර ලිප පිළිසිඳු කරලා ගොම අතුරලා ගොම ගාලා ඒ ලිප සම්පූර්ණයෙන්ම පිළිසිඳු කරලා තියලා පුණ්‍ය කාලේ වෙලාවේ දීර්ඝ පුණ්‍ය කාලයක් තියෙනවා නම් ගෙදරින් පිට ඒ කියන්නේ කුසියෙන් එළියේ ලිපක් බැඳලා තේවක් කරලා ඒ අවශ්‍ය දේවල් සිද්ධ කරගත්තා. එතැන්දී ස්වාමීන් වහන්සේලාට දානේ ටිකක් පූජා කරන්න අවශ්‍ය නම් මොකද ස්වාමීන් වහන්සේලා සිංහල බෞද්ධ වංශයට අයිති නෑ. උන්වහන්සේලා බුද්ධ වංශයට අයිති පිරිසක්. උන්වහන්සේලා නැකත් සිරිත් සාත්‍රයන් ජීවිතයට ගන්නෙ නෑ. ඒ නිසා නිරේතුරුවම ඔබලාට පුණ්‍ය කාලය තුළ ස්වාමීන් වහන්සේලා උදෙසා යමක් පූජා කරන්න අවශ්‍ය නම් ඔබලාට නිදහස තියෙනවා ගෙදරින් පිට ලිපක් අදලා ඒ අවශ්‍ය දෙයක් සකස් කරලා ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න. මොකද සංඝයා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සුපටිපන්න ගුණයෙන් උජුපටිපන්න ගුණයෙන් ඥායපටිපන්න ගුණයෙන් සාමිචිපටිපන්න ගුණයෙන් අනුණු පිරිසක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සංඝරත්නය කියන්නේ මේ ලෝක ධාතුව තුළ ඉන ශ්‍රේෂ්ඨම පුද්ගලයින් අට දෙනා කියලා. ඒ ශ්‍රේෂ්ඨම පුද්ගලයින් අට දෙනා බවට පත්වෙන්නේ මේ උතුම් පැවිදි උපසම්පදාවන් සාක්ෂාත් කරගෙන ජීවත් වෙන සාමණේර ස්වාමින් වහන්සේ උපසම්පදා භික්ෂුවත් කියන දෙදෙනා පමණක්මයි. ඒ ශ්‍රේෂ්ඨම පුද්ගලයින් අට දෙනාට මහා බ්‍රහ්මයා අයිති වෙන්නේ නැහැ. ඒ ශ්‍රේෂ්ඨම පුද්ගලයින් අට දෙනාට සක්‍ර දෙවියන් අයිති වෙන්නේ නැහැ. ඒ ශ්‍රේෂ්ඨම පුද්ගලයින් අට දෙනාට සක්විති රජ කෙනෙක් අයිති වෙන්නේ නැහැ. ඒ ශ්‍රේෂ්ඨම පුද්ගලයින් අට දෙනාට මේ රටේ රාජ්‍ය නායකතුමා අයිති වෙන්නේ. එනම් භික්ෂුවක් හැටියට මම දකිනවා මා තුළින් මම මහා බ්‍රහ්මයාටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා. මම දකිනවා මා තුළින් මම සක්‍ර දෙවියන්ටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා. මම දකිනවා මා තුළින් මා සක්විති රජ කෙනෙකුටත් මේ රටේ රාජ්‍ය නායකතුමාටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා. ඒ දැක්ම අපිට දුන්නේ මම ඇති කරගත්තා වූ දැක්කක් නෙමේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ දැක්ම අපිට දුන්නේ සුපටිපන්න ගුණය තුළින් උජුපටිපන්න ගුණය තුළින් ඥායපටිපන්න ගුණය තුළින් සාමීචි පටිපන්න ගුණය තුළින් අපිට උත්තම දැක්ම බුදුරජාණන් වහන්සේ ලබල දුන්නේ. එනිසා සංඝ සමාජයේ ජීවත් වෙන අපි සෑම කෙනෙක්ම අපි හිතන්න දක්ෂ වෙන්න ඕනේ, දකින්න දක්ෂ වෙන්න ඕනේ අපි මහා බ්‍රහ්මයාට වඩා ශ්‍රේෂ්ඨ පිරිසක් කියලා. ඒ වගේම සක්විති රජ කෙනෙකුට වඩා සක්‍ර දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ පිරිසක් කියලා. එවන් ශ්‍රේෂ්ඨයෙක් උදෙසා කවදාක්වත් අපි නැකත් චාරිත්‍රය දුර්වල කරගත්තත් ඒක කවදාක්වත් අපේ ජීවිතවලට බලපාන්නේ මොකද ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨයෙක් උදෙසාමයි අපි ඒ දේ සිද්ධ කළේ කියන විශ්වාසය අපිට තියෙනවා. එනිසා මොනම හේතුවක් නිසාවත් ජ්‍යොතිෂයේ බුදුරජාණන් වහන්සේ ධර්මයට අදාළව මිත්‍යා දෘෂ්ටියක්. එනිසා අනිවාර්යයෙන් මේක අපි බැහැර කරන්න ඕනේ. නමුත් ඒ බැහැර කළ යුතු ජ්‍යොතිෂය කියන්නේ මේ අපේ සිංහල බෞද්ධකමත් එක්ක බැඳිලා තියෙන මේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයත් එක්ක බැඳලා තියෙන මේ නැකත් තියෙන කාරණේ නම් නෙමෙයි. ඒ නිසා පින්වත් ඔබ නිරේතුරුව දක්ෂ වෙන්න අපි පුංචි කාලේ ඉඳන් අපේ අම්මලා අපි නැකතට කන්න දුන්නේ, නැකතට ලිපිගෙනුවේ, නැකතට ගනුදෙනු කළේ අපි පුංචි කාලේ ඉඳන් ඒ දේවල් ආభాෂය ලැබුවා. ඒ ශක්තියමයි අපිට බුද්ධ වංශයේ සමාජිකෙක් වෙන්න මඟ පෙන්වන්නේ. ඔබලා ඒවා
සමාජය දියුණු වෙනවායි කියන නාමයෙන් ලෝකය දියුණු වෙන්න ඕනේ ලෝකය එකම ගම්මානයක් බවට පත් වෙන්න ඕනේ තාක්ෂණය අතින් දියුණු ලෝකයක් ඒ නිසා මේ තාක්ෂණයෙන් අතින් දියුණු ලෝකයේ ස්පර්ශ කරන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ ඒක ස්පර්ශ කළ යුතුමයි නමුත් මේ දියුණු තාක්ෂණ ලෝකයේ අපි ස්පර්ශ කළ යුත්තේ අපේ හැදියාවන් අපේ යහපත් දේවල් විනාශ කරගෙන නෙමෙයි අපි යහපත් දේවල් විනාශ කරගත්තොත් කවදාක්වත් අපිට සම්මා දිට්ඨිය කියන අර්ථය ජීවිතයට එකතු වෙන්නේ නැහැ ඒ නිසා නිරතුරුවම පැරණන්ගෙන් අපේ අතීතයේ මුතුන් මිත්තන්ගෙන් අපිට උරුම වෙලා තියෙන යම් මුතුන් ධර්මයන් තියෙනවා නම් මුතුන් සිරිත් විරිත් පද්ධතියක් තියෙනවා නම් මේ සිංහල අවුරුද්ද උදෙසා වැඩිහිටියන් වන අපි අනිවාර්යයෙන් මේවට ගරු කරලා ඒවා ඒ ආකාරයෙන් ඉටු කළ යුතුයි ඒවා ඉටු කළොත් තමයි ඊළඟ පරම්පරාව අපේ දරු පරම්පරාව තමන්ගේ ජීවිතවලට ඒවා එකතු කරගන්නේ මව් දෙමාපියන් විසින් ඒවා ප්‍රතික්ෂේප කරනවා නම් දරු පරම්පරාවත් ඒවා ප්‍රතික්ෂේප කරાવી දරු පරම්පරාවත් ප්‍රතික්ෂේප කළොත් ඔබ ඔබේ අම්මා තාත්තාගෙන් ලැබුවා වූ ඒ ශ්‍රේෂ්ඨ ධර්මයන් ඔබේ ආච්චි සීයාගෙන් ලැබුවා වූ ශ්‍රේෂ්ඨ ධර්මයන් ආරක්ෂා කරගත්තා වූ පරපුරේ අන්තිමයා බවට පත් වේවි. ඒ නිසා නිරතුරුවම සිංහල අලුත් අවුරුද්ද උදෙසා ඒ තියෙනා වූ නැකත් ධර්මයන් ඒ ආකාරයෙන් ඉටු කිරීම තුළින් අපි තුල ගුණාත්මක දේවල් ගොඩාක් වැඩෙනවා. ඒ ගුණාත්මක දේවල් අතරින් එක දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි ආර්ථයන්ට අදාළව දේශනා කරපු යහපත අයහපත තේරුම් ගැනීම. එනිසා මේවා සමාජයේ යහපත උදෙසා හේතු වෙන දේවල් නැකත කියන කාරණයෙන් පුණ්‍යකාරය කියන කාරණයෙන් සෑම තැනකදීම අපිව ගුණධර්මයන්ටයි යොමු කරන්නේ අපේ ඉවසීම පුරුදු කරනවා. මේ ආකාරයෙන් නිරතුරුවම අපිට ගුණාත්මක භාවයක්මයි පුරුදු කරන්නේ මේ ධර්මයන් තුළින්. එනිසා නිරතුරුව මේ ගුණාත්මක භාවයන් ආරක්ෂා කිරීම ඊළඟ පරපුරට අපි මේවා පූර්වාදර්ශයන් ලබා දෙනවා වගේම ලබන්නා වූ අවුරුද්දක් යහපත් අවුරුද්දක් ගුණාත්මක අවුරුද්දක් ආර්ය ශ්‍රාංගික වර්ගයේ වැඩෙන අවුරුද්දක් බවට අපිට පත් කරගන්න පුළුවන්. එනිසා සම්මා දිට්ඨි අර්ථයන්ගෙන් අදාළව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සමාජය තුල තියෙනා වූ යහපත් දේ ආරක්ෂා කරගන්න කියලා. යහපත් දේ ආරක්ෂා කළොත් තමයි අපි ඊළඟට ලබන්නා වූ පටිච්ච සමුප්පන්න උපත යහපත් උපතක් බවට පත් වෙන්නේ. මොකද මේ පටිච්ච සමුප්පන්න උපතත් අනිවාර්යෙන්ම සම්මා දිට්ඨිය අර්ථයක්. ඒ නිසා අපිට ලැබුණු යහපත් දේවල් අපි විනාශ කරලා අපි මේ නැකස් චාරිත්‍රයන් අපි ජීවිතයට එකතු කරගන්න නැතුව ඒවා දුවා දරුවන්ට පුහුණු කරන්න නැතුව අපි ඒවා විනාශ කළොත් සිංහල අලුත් අවුරුද්ද තවත් නත්තලක් බවට පත් වේවි. සිංහල අලුත් අවුරුද්ද තවත් මුස්ලිම් අවුරුද්දක් බවට හින්දු අවුරුද්දක් බවට පත් වේවි. ඒ නිසා සිංහල අලුත් අවුරුද්දේ තියෙනා වූ සංඝමිත්තා මහෝත්තමයාණන් වහන්සේගේ වගේම මිහිඳු මහෝත්තමයාණන් වහන්සේගේ ඒ උතුම් සද්ධර්මයේ ලේ උරුමෙන් උපන්නා වූ මේ සිංහල බෞද්ධකම ආර්ය ශ්‍රාංගික මාර්ගය තුළ බැසගත්තා වූ සිංහල බෞද්ධකම ආරක්ෂා කිරීමයි සිංහල බෞද්ධ ජනතාවටමයි. ඒ සිංහල බෞද්ධකම ආරක්ෂා වුණොත් තමයි ඒ සිරිත් විරිත් පද්ධතියින් අපි ආරක්ෂා කරගත්තොත් තමයි අනාගත බුද්ධ වංශය ශක්තිමත් භාවයට පත් කිරීමට ඔබටත් ඒ බුද්ධ වංශයේ සමාජිකත්වයේ ලබා ගැනීමට අවශ්‍ය කරන්නා වූ සාධක ඔබ විසින්ම සපුරා ගත යුත්තේ. එනිසා උදා වෙන සිංහල අලුත් අවුරුද්දේ ඒ නැකත් සාත්‍රයන් ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න ඒවා දුවාදරුවන්ට පුහුණු කරන්න දුවාදරුවන්ට කියලා දෙන්න දුවාදරුවන්ට ඒ වටිනාකම මතු කරලා පෙන්වන්න ඒ මතු කරලා පෙන්වීම ඔබ තුළ සම්මා දිට්ඨියේ අර්ථයන් වැඩෙනවා වගේම ඔබ අනාගත බුද්ධ වංශය තව තව ශක්තිමත් කිරීම උදෙසා ඔබ මේ ලැබුවා වූ සිංහල අවුරුද්ද උපකාරක ධර්මයක් කරගත්තා වෙනවා.